රහස් පොලිසියට ලැබිච්ච තොරතුරු මත ඊයේ කිසියම් පුද්ගලයෙක්ගේ නිවසක් පරීක්ෂා කිරීමේදී ලිපිගුණ රාශියක් රහස් පොලිසිය භාරයට අරගෙන තිබෙනවා. ඒ ලිපිගුණ අතර රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා විවිධ පුද්ගලයන්ගේ නම්වලින් ලබාගත්තු ඉඩම් වලට අදාළ ඔප්පු කොපි 227ක් ලැබිලා තිබෙනවා. ඒවා ඇවිල්ලා ඔප්පු වල පිටපත්. ඒ වගේම ඔරිජිනල් පිටපත් 8ක් තිබිලා තියෙනවා. ඒ 220 ඔප්පු කොපි 227ක් කියන්නේ අක්කර කොච්චර ගානක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඊළඟට ඔරිජිනල් 8කුත් තියෙනවා 227ට අමතරව. ඊට අමතරව සතුස ආයතනය හරහා පහුගිය ආණ්ඩුව කාලයේ කිරිච්ච ගනුදෙනු වල, ඒ කියන්නේ කරපු හොරකම් වලට අදාළ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් CID එකට සතුව තිබෙනවා, ලැබිලා තිබෙනවා ඒතන. උදාහරණයක් ඇටියට සතුසට ජෙනරේටරයක් ගන්නව නම් ජෙනරේටරේ ඇත්ත ධාරිතාව අඩු එකක් වුණාට වැඩි ධාරිතාවක් තියෙන එකක් ඇටියට මිල ගණන් දාලා අඩු ධාරිතාවක් තියෙන ජෙනරේටරයක් අරගෙන තියෙනවා. ඒවැයි ඔක්කොම ලිපි ලේඛන මේ ලිපි ගුණ අතර තියෙනවා. මම ඒ උදාහරණයකට කිව්වේ ඒ වගේ කරපු වංචාවල විශාල මේ ලිපි ගුණ රාශියක් ඒ ඇතුලේ තියෙනවා. දැන් මේ ටික විතරක් පරීක්ෂා කරගෙන දැන් රහස් පොලිසිය ගත්තේ තාමත් මේවා අධ්‍යයනය කරමින් ඉන්නේ මම දන්න විදිහට. අපි කියන්නේ මේ ටික විතරක් පරීක්ෂා කරලා බලලා හරියන්නේ නැහැ. විශේෂයෙන්ම වැඩබලන පොලිස්පතිතුමාගෙනුත් රහස් පොලිසියනුත් අපි ඉල්ලීමක් කරනවා දින 52 ආණ්ඩුව, කවුරුද දන්නවනේ දින 52 ආණ්ඩුව. ඒ ආණ්ඩුව කාලය තුල, ඒ ආණ්ඩුව පැවතිච්ච කාලය තුල රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයාගේ ඇමරිකාවේ තියෙන ගිණුමකට ඩොලර් US ඩොලර් ලක්ෂයක් ගියා. ගියාද නැද්ද කියලා හොයන්න. දෙවෙනි ලක්ෂය එනකොට FBI එක නැවැත්තුවා. ඒගොල්ලෝ මේ ගැන සැක හිතිච්චින්ද. පළවෙනි ඩොලර් ලක්ෂය ගියා. ඒ ඩොලර් ලක්ෂය ගැන හොයන්න. ඒ කවුරු මොකක් වෙනුවෙන් දීපු මුදලක්ද? ඒ දින 52 ආණ්ඩුව ඇතුළත. ඉතින් මේවා ගැනත් අපි දැන් අනාවරණය කරමින් තිබෙනවා. මම හිතනවා මේ ඔප්පු කොපි සහ ලිපිගුරු ටික හරියට පරීක්ෂා කරලා බැලුවම රිෂාඩ් බදුරුදීන් නීති විරෝධීව උපයපු මහා ධනස්කන්ධයක කුඩා කොටසක් නිරාවරණය වෙයි කියලා. කුඩා කොටසක්.